SLC T20 තරගාවලියේ 7 වැනි තරගයේ ඊයේ පස්වරු 2:30ට ආරම්භ වුණා. ඒ රෙඩ්ස් කණ්ඩායම සහ බ්ලූස් කණ්ඩායම අතරයි. තරගයේ කාසිය වාසියේ දිනාගත් රෙඩ්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කරා. ඒ අනුව ඔබ මේ දකින්නේ ඒ තරගයට ක්‍රීඩා කරපු රෙඩ්ස් කණ්ඩායමයි. අභිෂ්ක ෆර්නෑන්ඩෝ, නිපුන් ධනංජය, දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න, ඕෂධ ෆර්නෑන්ඩෝ, චාමික කරුණාරත්න, සීකුගේ ප්‍රසන්න ප්‍රභාත් ජයසූරිය, අකිල ධනංජය, හිමේස් රාමනායක සහ මුදිත ලක්ෂාන් යන ක්‍රීඩකීන් ඇතුළත් වෙලා හිටියා. ඒ අනුව ඔබ මේ දකින්නේ ඒ තරගයට ක්‍රීඩා කරපු බ්ලූස් කණ්ඩායමයි. සාදීර සමර වික්‍රම, නිෂාන් මදුෂ්ක, ධනංජය සිල්වා, අශේන් බණ්ඩාර, සහනාරච්චිගේ, ධනංජය ලක්ෂාන්, ප්‍රවීන් ජයවික්‍රම, කලන පෙරේරා, ලහිරු සමරකෝන්, දිල්ෂාන් මදුෂංක, මහේෂ් තීක්ෂණ යන ක්‍රීඩකීන් බ්ලූස් කණ්ඩායම වෙනුවෙන් ඇතුළත් වෙලා හිටියා. බ්ලූස් කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවා ලෙස පිටියට පිවිසි ධනංජය ලක්ෂාන් පන්දු 47කදී ලකුණු 55ක් වාර්තා කරේ 4:15 6ක්ද සමගින්. ඒ වගේම ලහිරු සමරකෝන් පන්දු 21කදී ලකුණු 35ක් වාර්තා කිරීමට සමත් උනේ 4:15 සහ 1:06ක්ද සමගින්. කෙසේ හෝ බ්ලූස් කණ්ඩායම පන්දු වාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 146ක් වාර්තා කිරීමට සමත් වුණා. නිෂාන් මදුෂ්ක ලකුණු 25කුත්, සදීර සමර වික්‍රම ලකුණු 15කුත් වාර්තා කරා. රෙඩ්ස් කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරතුණු හිමේෂ් රාමනායක තමන්ගේ පන්දු වාර 4 තුලදී ලකුණු 31ක් ලබා දී කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා. හිමේෂ් රාමනායකට අනගිසායක් වූ චාමික කරුණාරත්න තමන්ගේ පන්දු වාර 4 තුලදී ලකුණු 37ක් පමණක් ලබා දී කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා. රෙඩ්ස් කණ්ඩායමට මේ තරගයේ ජයග්‍රහණය කිරීමට නම් තමන්ගේ පන්දු වාර 20 තුලදී ලකුණු 147ක් අවශ්‍යයි. රෙඩ්ස් කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් දියත් කර දිනේෂ් චන්දිමාල් පන්දු 44කදී ලකුණු 59ක් වාර්තා කරේ 4:15 6ක්ද සමගින්. රෙඩ්ස් කණ්ඩායම පන්දු වාර 19ක් තුලදී කඩුලු 4ක් දැවී ලකුණු 148ක් ලබා ගැනීමට සමත් වුණා. ඕෂධ ෆර්නෑන්ඩෝ ලකුණු 27කුත්, අසේල ගුණරත්න ලකුණු 23කුත් ලබා ගත්තා. රෙඩ්ස් කණ්ඩායම පන්දු වාර 19ක් තුලදී කඩුලු 4ක් දැවී ලකුණු 148ක් වාර්තා කිරීමට සමත් වුණා. අසේල ගුණරත්න ලකුණු 23කුත්, ඕෂධ ෆර්නෑන්ඩෝ ලකුණු 27කුත් ලබා ගත්තා. පන්දු යැවීමේදී මහේෂ් තීක්ෂණ, දිල්ෂාන් මදුෂංක, ප්‍රවීන් ජයවික්‍රම, ලහිරු සමරකෝන් එක් කඩුල්ල බැගින් දවා ගත්තා. කෙසේ හෝ SLC T20 තරගාවලියේ 7 වැනි තරගයේ කඩුලු 6කින් ජය ගැනීමට රෙඩ්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා. SLC T20 තරගාවලියේ 8 වැනි තරගයේ ඊයේ රාත්‍රී 7ට ආරම්භ වුණා. ඒ ග්‍රීන්ස් කණ්ඩායම සහ ග්‍රේස් කණ්ඩායම අතරයි. තරගයේ කාසිය වාසී දිනාගත් ග්‍රීන්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කරා. ඒ අනුව ඔබ මේ දකින්නේ ඒ තරගයට ක්‍රීඩා කරපු ග්‍රේස් කණ්ඩායමයි. කමිල් මිෂාර, මිනෝද් භානුක, ලසිත් ක්‍රූස් පුල්ලේ, චරිත් අසලංක, දසුන් ශානක, චතුරංගද සිල්වා, නුවනිඳු ෆර්නෑන්ඩෝ, නුවන් ප්‍රදීප්, පුලින තරංග, චාමික ගුණසේකර, අශේන් ඩැනියල් යන ක්‍රීඩකින් ඇතුළත් වෙලා හිටියා. ඒ අනුව ඔබ මේ දකින්නේ ඒ තරගයට ක්‍රීඩා කරපු ග්‍රීන්ස් කණ්ඩායමයි. පැතුම් නිශ්ශංක, ලහිරු උදාර, අශාන් ප්‍රියංජන්, කමිදු මෙන්ඩිස්, ක්‍රිසාන් සංජුල, රමේෂ් මෙන්ඩිස්, සම්මු අශාන්, ඉෂාන් ජයරත්න, විශ්ව ෆර්නෑන්ඩෝ, ලක්ෂාන් සඳකැන්, නුවන් තුෂාර යන ක්‍රීඩකින් ඇතුළත් වෙලා හිටියා. ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් තරගයේ පන්දු වාර 10කට සීමා කිරීමට විනිසුරුවන්ට සිදු වුණා. ග්‍රේස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ දසුන් ශානක පන්දු 22කදී නොදෙවි ලකුණු 55ක් වාර්තා කිරීමට සමත් වුණා. ඔහුගේ ඉනිමට 4:15ක් සහ 6:15ක්ද ඇතුළත් වුණා. දසුන් ශානකට අනගිසායක් වූ කමිල් මිෂාර පන්දු 24කදී නොදෙවි ලකුණු 46ක් වාර්තා කරේ 4:15ක් සහ 1:06ක්ද සමගින්. කෙසේ හෝ ග්‍රේස් කණ්ඩායම පන්දු වාර 10 තුලදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 137ක් ලබා ගැනීමට සමත් වුණා. ලසිත් ක්‍රූස් පුල්ලේ ලකුණු 17ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී විශ්ව ෆර්නෑන්ඩෝ කඩුලු 2කුත්, රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ලකුත් දවා ගත්තා. ග්‍රීන්ස් කණ්ඩායම වෙනුවෙන් වේගවත් ඉනිමක් දියත් කර ලහිරු උදාර පන්දු 10ක් තුලදී ලකුණු 33ක් ලබා ගත්තේ 4:15ක් සහ 6:15ක්ද සමගින්. කෙසේ හෝ ග්‍රීන්ස් කණ්ඩායම පන්දු වාර 5යි පන්දු 3ක් අවසානයේදී කඩුලු 3ක් දැවී ලකුණු 69ක් ලබා ගැනීමට සමත් වුණා. පැතුම් නිශ්ශංක ලකුණු 21ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී චතුරංග සිල්ව කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුණා. කෙසේ හෝ ඩක්වට් ලුයිස් න්‍යායට අනුව ලකුණු 4ක ජයක් ලබා ගැනීමට ග්‍රේස් කණ්ඩායමට හැකියාව ලැබුණා. මෙම ජයත් සමග ග්‍රේස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයේ තව දුරටත් රැඳී සිටිනවා. ඔවුන් ක්‍රීඩා කර තරඟ 4ම ඔවුන් ජයග්‍රහණය කරා. දෙවනි ස්ථානයේ රැඳී සිටින්නේ බ්ලූස් කණ්ඩායමයි. තුන්වෙනි සහ හතරවෙනි ස්ථානයේ පිළිවෙලින් රෙඩ්ස් කණ්ඩායම සහ ග්‍රීන්ස් කණ්ඩායම රැඳී සිටිනවා. මෙම ජයත් සමග ග්‍රේස් කණ්ඩායම SLC T20 තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමටද සමත් වුණා. ග්‍රීන්ස් කණ්ඩායම මේ වන විටත් තරඟාවලියෙන් ඉවත් වී ඇති බවයි අපට පෙනී යන්නේ. දෙදස් විසියක T20 ලෝක කුසලානය සඳහා දින නියම වී ඇති බවට අපට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව මේ තරඟාවලිය ඔක්තෝම්බර් මස 17 වැනිදා සිට නොවැම්බර් මස 14 වැනිදා දක්වා එක්සත් අරාබියේ එමිරාජ්‍යය සහ ඕමානයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. පළමු වටේ තරඟ සඳහා කාණ්ඩ දෙකක් ඒ හා බී ලෙස නම් කොට තිබෙනවා. ඒ කාණ්ඩය සඳහා ශ්‍රී ලංකාව, අයර්ලන්තය, නෙදර්ලන්තය සහ නැමීබියාව ඇතුළත් වී තිබෙනවා. බී කාණ්ඩය සඳහා බංගලාදේශය, ස්කොට්ලන්තය, පැපුවා නිව්ගිනියා සහ ඕමානය ඇතුළත්ව තිබෙනවා. පළමු වටේ තරඟ පැවැත්වෙන්නේ මේ ආකාරයටයි. සුපර් 12 වටේ සඳහා කාණ්ඩ දෙකක් එක හා දෙක ලෙස නම් කොට තිබෙනවා. එක කාණ්ඩය සඳහා එංගලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු ආප්‍රිකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ඇතුළත් වෙනවා. ඒ වගේම දෙක කාණ්ඩය සඳහා ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය ඇතුළත්ව තිබෙනවා. ඒ කාණ්ඩේ ප්‍රථම ස්ථානය ලබා ගන්නා කණ්ඩායම සහ බී කාණ්ඩේ දෙවනි ස්ථානය ලබා ගන්නා කණ්ඩායම් දෙක සුපර් 12 වටේ ඒ කාණ්ඩය සඳහා සුදුසුකම් ලබනවා. එමෙන්ම ඒ කාණ්ඩේ දෙවනි ස්ථානය ලබා ගන්නා කණ්ඩායම සහ බී කාණ්ඩේ ප්‍රථම ස්ථානය ලබා ගන්නා කණ්ඩායම් දෙක සුපර් 12 වටේ දෙක කාණ්ඩය සඳහා සුදුසුකම් ලබනවා. ඒ අනුව එක කාණ්ඩයේ තරඟ පැවැත්වෙන්නේ මේ ආකාරයටයි. ඒ වගේම දෙක කාණ්ඩයේ තරඟ පැවැත්වෙන්නේ මේ ආකාරයටයි. අවසන් පූර්ව තරඟ දෙක නොවැම්බර් මස 10 වැනිදා සහ නොවැම්බර් මස 11 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. T20 ලෝක කුසලානයේ අවසාන මහා තරඟය නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වෙනවා. මේ තරඟාවලියේ සියලු තරඟ චැනල් අයි නාලිකාව ඔස්සේ ඔබට නැරඹීමට හැකියාව ලැබී තිබෙනවා. දේශ විදේශ ක්‍රිකට් කැලිබිමේ උණුසුම් ක්‍රිකට් තොරතුරු දැනගන්න ස්මාර්ට් ක්‍රිකට් LK YouTube චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ක්‍රිකට් වලට කැමති ඔයාගේ යාළුවන්ටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න, SLC T20 තරඟාවලියේ ජයග්‍රහණය කරන්න කවුද කියලා අපට කමෙන්ට් කරන්න. එහෙනම් තවත් මේ වගේ උණුසුම් ක්‍රිකට් තොරතුරු තුනකින් හමුවෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා.